අයිබන් යං YouTube චැනල්ලගේ දෙවනි යමං වීඩියෝ එක කියන්නේ ට්‍රවල් වීඩියෝ එක තරන්තම අපි ලෑස්ති වෙන්නේ. අද අපි හදිස්සියම තීරණය කළා කතරගම පෙරහැරේ අවසාන දවසේ හිට දින්නේ. අවසාන දවසේට පෙර දවසේ පැවැත්තර පෙරහැර බලන්න ඒත් එක්ක රත්නපුර උඩවල හරහා කතරගමට යන්න. රත්නපුර උඩවල හරහා ඒ ගමන යද්දී ඒ හම්බ වෙන සුවිශේෂී ස්ථාන ඔගලන්ට පෙන්වන්න කතරගම පෙරහරේ අසිරිය ඔගලන්ට පෙන්වන්න මේ බලාපොරොත්තු එක්ක තමයි අද දවස් අපේ ගමන යන්නේ. ඉතින් මතක් කරනවා තාම අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්මම subscribe කරන්න, යාළුවන්ට දැනගන්න share කරන්න, like කරන්න, ඒ වගේම අපි අඩුපාඩු කියලා කලින් video එකේ වගේම comment කරන්න. ඒක ලොකු අපිට support එකක් වෙනවා. එහෙනම් අපි උඩවලව හරහා කතරගමට යන ගමන දැන් අපි පටන් අරගෙන ඉතින් ජාතික උද්‍යානය බලන්න තමයි මේ යන්නේ. උඩවලව ජාතික වනෝද්‍යානය මේ දවස්වල වතුර අඩුයි. පොඩක් වැහැලා නැති ගතියක් තියෙනවා මෙහි. මේ කට්ටියකින් අහෝම කියන්නේත් වැහැලා නැහැ කියලා. ඒ නිසා වේලිච්ච දූවිල්ල ගතියක් දකින්න දිනවා. කොහොමද අපි බලමු උඩවල වනෝද්‍යානයේ තියෙන ලස්සන කොහොමද කියලා.
දැන් අපි ඇවිල්ලා ඉන්නේ කටුපිල වැවට. කටුපිල වැවට එන්න නම් ඔබ උඩවලව ප්‍රධාන උඩවලව උද්‍යානයට ඇතුළත් වෙන ප්‍රධාන දොරටුවෙන් ඉදිරිපස තියෙන බෝධියක්. බෝධිය ඉදිරිපස මාර්ගයෙන් එන්න ඕනේ කිලෝමීටර් 5ක් වගේ දුරක්. මේ කිලෝමීටර් 5 වගේ දුර එද්දී ඔබට ගම්වැසියෙක්ගෙන් මේ කාරින් හරි අහලා පාර දැනගන්න පුළුවන්. බොහොම ප්‍රසිද්ධ ස්ථානයක් මේ තැන. උඩවලව අවට පිරිසගේ අද නිවාඩු දවසක්, පොයේ දවසක් ඔබට පේනවා අතිවිශාල ජනකායක් ඉන්නවා මෙතන ඇවිල්ලා තමන්ගේ වාහන වලින් ඇවිල්ලා සින්දු කියලා මෙතන වැව් ඉවුරේ පොඩ්ඩක් විනෝද වෙලා යන්න මේ හැමෝම ඇවිල්ලා ඉන්නේ. සමහරු බොහොම දුරක ඉඳන් ඇවිල්ලා ඉන්නේ. මේ ගම්වල අවට පිරිසත් ඇවිල්ලා ඉන්නවා. මේ හැම දෙනෙක්ටම විනෝද වෙන්න හොඳ ස්ථානයක්. ඒ වගේම උඩවලට ඇවිල්ලා යන ඕනම කෙනෙකුට නාලා පොඩි විනෝදයක් ලැබලා මේ තියෙන රස්නේ ගතිය පොඩ්ඩක් දුරු කරගෙන යන්න පුළුවන් හොඳ ස්ථානයක් තමයි මේ කටුපිල වැව. තැනකට ගියොත් තැන ඉවරයි. ඒ නිසා හැමෝටම කියනවා සංචාරකයන්ට මෙතන බලන්න එන්න නාන්න එන්න හැමෝටම කියනවා ඔබේ කුණු ඔබ ගෙනාවනම් අරගෙන යන්න කරුණාකරලා.